तापिर මිනිත්තු 40 කියලා ලියලා අපිට අඩු කරන්න තියෙන 4යි කියන්ද 15 4යි 15න් අඩු කරන්න ඕනේ 3යි 52 52 ඉතින් අඩු කරා නම් හරි එතකොට අපි කෙලින්ම බලනවා 15න් 52ක් අඩු කරන්න බැරි හින්ද නේද මිනිත්තුවක් මේ පැත්තෙන් ගන්නවා එතකොට ඉන්නේ 60 60යි 15යි 75 75යි දැන් මෙතන තියෙන්නේ 3යි ඔය විදිහට පැන්සලෙන් අපිට උඩින් දාගන්න පුළුවන් නේද එතකොට මේකෙන් අඩු කරාම 5න් 2ක් 3යි 7න් 5ක් 2යි තප්පර 23යි නේ ඔව් සර් තප්පර 23යි හරි දාගන්න පුතේ හරි ඊළඟට නගර අතර සිදු වූ ගුවන් ගමන්වලදී ගුවන් යානා පිටත් වූ වේලාව සහ පැමිණි වේලාව ශ්‍රී ලංකාවේ වේලාවෙන් පහත වගුවේ දක්වා ඇත. එක් එක් ගමනට ගත වූ කාලය සොයන්න කියලා තියෙනවා. මේ ගමන් සඳහා ගත වෙච්ච කාලයයි හොයන්න කියලා තියෙනවා. එතකොට කොළඹ චෙන්නායි පිටත් වූ වේලාව 15යි පැමිණි වේලාව 16යි 10යි. එහෙනම් කොච්චර වෙලාව ගිහිල්ලාද කියලා තමයි හොයන්න තියෙන්නේ. කොච්චරද පළවෙනි එක? පැයකයි මිනිත්තු 10යි. පැයකයි මිනිත්තු 10යි. හරි. පැයකයි මිනිත්තු 10යි. දෙවෙනි එකේදී 19 25 23 25. පැය 4ක් පැය 4ක් ගිහිල්ලා තියෙනවා. මිනිත්තු නෑ නේද මිනිත්තු නැතුව සම්පූර්ණ පැය 4ක් ගිහිල්ලා තියෙනවා ඊළඟට 19යි 20 21යි 50 පැය 2යි මිනිත්තු 30ක් පැය 2යි මිනිත්තු 30යි ඊළඟ කීයද 1යි 45 2යි 35 මිනිත්තු 50 මිනිත්තු 50යි එතකොට පැය පැත්තට එන්නේ නැහැ අඩු වෙනවා නේද මිනිත්තු 50යි එතකොට අපිට ඒක පැය 1 දානවා නම් බිංදු 2යි 50ක් නේ මම දෙක දාන්න පුළුවන් මිනිත්තු 50යි කියලා තිබුණත් හරි මේ මම මෙතන ওই විදිහටම දැම්මා හැබැයි මෙහෙම දානවට වැඩිය හොඳ පැය වෙනම ලියලා මිනිත්තු වෙනම ලියන එක නේ මොකද නැත්තම් මේක වෙලාවක් බවට පත් වෙනවනේ දැන් අඩු කරද්දි නැත්තම් සුළු කරද්දි ඔය වගේ උත්තරේ අරගෙන ගත වූ කාලය කියපු ගමන් පැය 1යි මිනිත්තු කියලා එහෙම ලියන එක තමයි වඩා හොඳ මේ පිළිතුරු ටික අපි බෝඩ් එකේ ලියන්නේ දැන් පළවෙනි එකට එන්නේ මොකද්ද පැය එකයි මිනිත්තු 10යි. ඒකයි මිනිත්තු 10යි. මෙන්න මේ විදිහට උත්තරේ ලියන එක තමයි වඩා සුදුසු. දැන් අර විදිහට අඩු කිරීමේ අරගෙන මෙහෙම ලියන්න ඕනේ. දෙවෙනි එක පුතේ පැය 4යි. පැය 4යි මිනිත්තු නැහැ. තුන්වෙනි එක පැය 2යි මිනිත්තු 30යි. මිනිත්තු 30යි. හතරවෙනි එක මිනිත්තු 50යි. මිනිත්තු 50යි. ඔය විදිහට පිළිතුරු දෙනකොට තමයි වඩා නිවැරදි ඉන්නේ මොකද අතෙන්දි වෙලාව කියලා පටලවා ගන්න ඉඩ තියෙනවා නේද සම්මත වෙලාවත් එහෙම ලියන්නේ අපි ඊළඟට පෙරවරු 10:45ට පිටත් වූ බස් රථයකට අධිවේගී මාර්ගයෙන් ගාල්ල සිට මහරගමට යෑමට ගත වන කාලය පැය 1යි මිනිත්තු 22ක් විය. ඒ මොහොතේම ගාල්ලෙන් සාමාන්‍ය මාර්ගයේ යාමට පිටත් වූ බස් රථයකට මහරගමට ළඟා වීමට අධිවේගී මාර්ගයේ ගමන්ගත් බස් රථයට වඩා මිනිත්තු 54ක් ගත විය. සාමාන්‍ය මාර්ගයේ බස් රථයෙන් ගමන් ගන්නා මගියෙකු මහරගමට පැමිණි වේලාව කුමක්ද? එතකොට අර වෙලාවට වඩා වැඩිපුර මිනිත්තු 54ක් ගත වෙනවා කියලා තියෙනවා නේ. කොහොමද පුතේ උත්තරේ ගත්තේ?
දහයයි හතලිස් පහට ඔව් පැයකයි මිනිත්තු 22ක් එකතු කරලා ඔව් ඊට පස්සේ ඊළඟට ඒන් උත්තරේට 54ක් එකතු කරනවා. ඔව් එතකොට මේකට එකපාරම අපි එකතු කළා නම් හරි නේද? මෙන්න මෙහෙම. බලන්න හරිද කියලා ඔහොම එකතු කළොත්. නේද? ඔව් සර්. එතකොට මේකේ පිළිතුරු දැන් විශාල සංඛ්‍යාවක් වෙන නිසා අපිට පහලින් ලියා ගන්න පුළුවන්. 5 2 7 4 11යි. ඊළඟට 4 2 6 5 11 1 12 121ක් වගේ ආවද? එතකොට මේ 121 තුල මේ පැත්තේ දෙක කරාම 11ක් වෙනවා. මේ 121 තුල මිනිත්තු දෙකක් තියෙනවා. මිනිත්තු දෙකයි. එතකොට ඉතුරු වෙනවා එක මිනිත්තුවක්. අර 11ට දෙකක් තුනම 13යි. මේව දාවේ උත්තරේ බලන්න. ඔව් සර්. එතකොට 13යි 1 කියන්නේ පෙරවරු පස්වරු විදිහට දැම්මු පස්වරුනේ. කීයද වෙලාවද? මෙහෙම දුන්නත් ඇති. එහෙම නැත්නම් පස්වරු 1යි 1 නේද බලන්න. 13 කියන්නේ. ඔව් සර්. එතකොට ඔයාලගෙන් අහන්නේ සාමාන්‍ය මාර්ගයේ බස් අතින් ගමන් ගන්නා මගීකු මහරගමට පැමිණීමේ වේලාව කුමක්ද? එතකොට පැය 24න් තියෙනවා නම් 13.1 කියලා ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් පස්වරු 1.1 කියලා ලියන්නත් පුළුවන්. අර පුතා හදපු විදිහට අර දෙක එකතු කළා පස්සේ ඊළඟට ආයි 54ක් එකතු කරන්නත් පුළුවන්. එකම උත්තරය ආවනේ නේද? දැන් අපේ කොමේ අනිත් කට්ටිය මේ සංඛ්‍යා රේඛාව පටන් ගන්නද බලන්න මුදේ ගෲප් එකේ මැසේජ් එහෙම දාලා තියෙනවා. මට ගෲප් එක හොයාගන්න. එහෙම දාලා නැහැ නේද මොකද? නෑ සර්. හරි, අපි මේ සංඛ්‍යා රේඛාව කියන කොටසට යමු. මොකද මේක හරි වැදගත්. එමුණුත් අනිත් අයට මම පස්සේ හරි මේක කියලා දෙන්නම්. ලියාගන්න පුතේ මාතෘකාව සංඛ්‍යා රේඛාව කියලා. මෙතෙන්දි පුතේ අපි ප්‍රධාන වශයෙන් සංඛ්‍යා වර්ග දෙකක් ඉගෙන ගන්නවා. දැන් අපි ගොඩක් දන්න සංඛ්‍යා තියෙනවා. ඒකට අමතරව අලුත් සංඛ්‍යා වර්ගයක් ඉගෙන ගන්නයි යන්නේ. සංඛ්‍යා වර්ග ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා මෙතෙන්දි. එකක් තමයි ධන සංඛ්‍යා. අනික තමයි ඍණ සංඛ්‍යා. එතකොට මේක සංඛ්‍යා රේඛාව භාවිතා කරලා තමයි ඉගෙන ගන්න. දැන් අපි ඉරට්ට සංඛ්‍යා, ඔත්තේ සංඛ්‍යා, ඒ වගේ විවිධ නම් වලින් හඳුන්වන සංඛ්‍යා තියෙන අතරේ දැන් අපි මෙතනින් ඉදිරියට ඉගෙන ගන්නවා අලුත් වර්ග දෙකයි. يعني අපි ධන සංඛ්‍යා ටිකම තමයි වර්ග වෙන්නේ. එකක් තමයි ධන සංඛ්‍යා, අනික ඍණ සංඛ්‍යා කියලා. එතකොට මේක ප්‍රධාන වශයෙන් ඔයගලන්ට උෂ්ණත්ව මානවල ඊළඟට ඔය ගංගා ආශ්‍රිතව තියෙනවනේ, මේ අතර තියෙනවනේ අර ජලමාපක කියලා. එතකොට සාමාන්‍ය ජලයේ තියෙන තැන මෙහෙම බිංදුව දාලා ගම් වතුර එනවනම් මෙහෙම අඩි ගාන මෙහෙම උඩට දාලා තියෙනවා. 1 2 3 4 ඔය විදිහට දාලා තියෙනවා.
එතකොට මේක අඩු වෙනකොට මේ පැත්තේ ඍණ 1 ඍණ 2 ඍණ 3 කියලා දාලා තියෙනවා. ඔහොම තියෙනවා මේ මේ මාපකේ ලකුණු කරලා තියෙනවා. ඊළඟට ඔයා ගාව තියෙනවා රූලක් නේද? අඩි රූලක් නෙමෙයි අඩි භාගයක් තියෙන රූලක් තියෙනවනේ මේ වගේ. මේකෙත් සෙන්ටිමීටර් මිලිමීටර් අඟල් ලකුණු කරලා තියෙනවා. ඒකර මේකත් සංඛ්‍යා රේඛාවක් විදිහට ගන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේක එහෙම අර ඍණ සංඛ්‍යා දක්ින්න නැහැ. තව මේ වගේ කියන්න බලන්න සංඛ්‍යා රේඛා විදිහට තියෙන අවස්ථා. සංඛ්‍යා ලකුණු කරපු රේඛා. සංඛ්‍යා රේඛා. දැන් මේක ගැන අහලා දැකලා තියෙද? ජල මාපක කියලා. ඔව් සර්. ඔව් මේක නිතරම ගං වතුර කාලේ එහෙම කතා කරනවා නේද? මෙන්න මේ ජල මාපකයට අනුව දැන් සුළු ගං වතුර තත්ත්වයක් ඇති වෙනවා කියලා එහෙම කියනවා ඒගොල්ලෝ. මොකද දන්නවා මේ වතුර පිරිනා කොච්චරද කියලා. ඊළඟට මේ ජලාශාසිතව තියෙනවා. ඒකේ මේ ඍණ ලකුණ නැති වුණත් මේ මේ ඍණ ලකුණ නැහැ. මේ විදිහට පහළට තියෙනවා. ඒකට ඉතින් පහළට දෙනකොට ඍණ තමයි. මේක ලියලා තියෙනවා 1 2 3 4 කියලා මේ අතරත් තියෙනවා. තව මොනවද මෙහෙම සංඛ්‍යා දැකපු තැන් තියෙන්නේ? අන මේක රූල් එහෙම නැත්නම් සරල ධාරය කියලා මේකට කියනවා. සරාරය. මේක ජල මාපකය. ඕනතරම් අපි භාවිතා කරන උපකරණ වල මේ සංඛ්‍යා ලකුණු කරලා තියෙනවා. දැන් සංඛ්‍යා රේඛාව කිව්වට කලබල නොවී සංඛ්‍යා තියෙන තැන ගැන හිතන්න. මීටර් කෝදු. හරි. සරල ධාරය ඊළඟට මීටර් කෝදු ගන්න පුළුවන්. මීටර් කෝදු. තව දැන් ඔයාලගේ රෙදි මනින්න එහෙම කපන්නේ අර බෙල්ල වටේ ඉන වටේ මොකද්ද ඔතන්නේ මීටර් කෝදු නැස ඒ මොකද්ද ටේප් එක ආපෝ සිංහල කියන්නේ ආ මිනුම් පටි ඈ මිනුම් පටි තව දැන් පරණ ඔය සීය ගාව එහෙම තියෙන දැකලා තියෙන රේඩියෝ එක ඔහොම කරකවන්න කැල්ලක් තියෙනවා. ඒක එතකොට තමයි එක එක සේවය අහුවෙන්නේ. මොකක්ද ඒකට කියන්නේ? ඊට පස්සේ එතකොට පෙන්නවා උඩින් නූලකුත් එක්ක මෙහෙම යනවා කට්ටක් වගේ. එහෙම දැක පරණ රේඩියෝ. මෙතනින් කරකවනකොට පොඩ 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 එහෙට මෙහෙට මෙහෙම යන එක. ඒකට අපි කියන්නේ මීටරය අල්ලනවා කියලා. ඔබට ඉංග්‍රීසියෙන් කියන්නේ ටියුන් කරනවා කියලානේ. දැකලා තියෙද එහෙම එකක්? අලුත් ඩිජිටල් ඒවා නෑ. එතරම් තියෙනවා මේ සංඛ්‍යා රේඛාව. බලන්න පරණ රේඩියෝ එකේ මෙහෙම උඩ තියෙනවා මෙහෙම ලකුණු කරලා FM AM කියලා නේද? FM ඊළඟට AM ඊළඟට SW කියලා මෙහෙම අංක තියෙන 108 නැත්නම් මේ 90 80 95 98 100 වගේ දාලා තියෙනවා. එතකොට එතරම් සංඛ්‍යා රේඛාවක් අපිට දකින්න පුළුවන්. ඊළඟට අර ඔයගොල්ලන්ට චූටි කාලේ අපිටත් එහෙම තමයි ඉන්නේ. චූටි කාලේ මොකද කරේ? මෙන්න මෙහෙම මේකෙන් මොනවද කළාද? මෙහෙම මේකි. ඔව් සර්. ඕකෙත් තියෙනවා නේද බලන්න සංඛ්‍යා ලකුණු කරලා. මිලිමීටර් ගණන් මෙහෙම දාලා තියෙනවා. නේ එතකොටත් එතනත් සංඛ්‍යා රේඛාවක් අපිට දකින්න පුළුවන්. තව දැන් අපි නොදැකපු අපි නොහිතපු සංඛ්‍යා අඩංගු තැන් අර පුන හැදුනහම එක්ක කිහිල්ල යටින් එහෙම නැත්නම් කටේ දාන්නේ මොකද්ද පෙනඩෝල්ද උණ කටුව දානවා නේද උණ කටු උණ කටුවෙත් තියෙන්නේ මොකද්ද සංඛ්‍යා විවිධ ක්‍රම ඔස්සේ ලකුණු කරපු සංඛ්‍යා උණ කටුවේ තියෙනවා තව දැන් ඔයාලගේ කාර් එක ගත්තා. කාර් එකේ ඉස්සරහ තියෙනවානේ මෙන්න මේ ඩෑෂ්බෝඩ් එකේ ඔහොම කටු කීපයක් ඔහොම යනවා නේද? ඔව් සර්. එතකොට මීටරේ නේ. මේ එකට කියන්නේ වේගමානය කියලා කියනවා. ඊළඟට තෙල් ප්‍රමාණය පෙන්වන එකක් තව වෙනම පොඩි කෑල්ලක් තියෙනවා නේද? දැන් අලුත් ඒවා නම් ඩිජිටල් තියෙන්නේ. ඩිජිටල් ක්‍රමයටත් තියෙනවා. එතකොට මේ හැමෝම තැනම සංඛ්‍යා අඩංගු කරලා තියෙනවා. විවිධ ක්‍රමවලින් වෙන්න පුළුවන්. හරි. එතකොට කොහොම හරි ඉතින් තව ටිකක් සංකීර්ණව හිතුවොත් ඔයාලා යන එන පාරවල් ගැන
ප්‍රධාන පාර ගන්න දර මේකෙත් තියෙනවා සංඛ්‍යා දැකලා තියෙද දන්නේ දැකලා තියෙද කොළඹින් පටන් ගෙන රත්නපුරට එනකොට 100ක් තියෙනවා මොනවද කිලෝමීටර් කිලෝමීටර් එතකොට දැන් සංඛ්‍යා රේඛාව කොහොම මෙහෙම කෙලින්ම තියෙන්න ඕනේ මේ සංඛ්‍යා අඩංගු රේඛා එහෙනම් පාරේ තියෙන මේ සැතපුම් කණු නැත්තම් කිලෝමීටර් කණු ගත්තා පාරත් එක්ක අපිට සංඛ්‍යා රේඛාවක් විදිහට හිතන්න පුළුවන් නේ තව කොහෙද තියෙද මේව දැකපු හැම තැනම තියෙන බැලුවොත් මේ සංඛ්‍යා රේඛා විතරයි ඔයාලා වතුර බොන කෝප්පෙත් තියෙන්න පුළුවන් ඊළඟට පුංචි කාලේ බෙහෙත් බොන්න අර තියෙන මිලිමීටර් 2යි 3යි 5යි කියලා අර චූටි එකක් තියෙන්නේ නේ ඊළඟට සේලයින් බෝතලේ ඊළඟට ඉස්කෝලේ වතුර ගෙනියන බෝතලේ තියෙන්න පුළුවන් නේද ඊළඟට ක්‍රීඩා කරන තැන ඔයාගේ උස මනිනවා තියෙන්න පුළුවන් මනිනවා කියපු ගමන් බර මනින එකේ තරාදී තියෙන සංඛ්‍යා රේඛාවක් බලන්න ඔච්චර හැම තැනම තියෙන මේක නේ හරි එහෙනම් ඉස්සෙල්ලම පුතා ලියාගන්න පරිසරයේ සංඛ්‍යා රේඛා දැකිය හැකි අවස්ථා කියන පරිසරයේ සංඛ්‍යා රේඛා දැකිය හැකි අවස්ථා පරිසරයේ සංඛ්‍යා රේඛා දැකිය හැකි අවස්ථා පුතාගේ යාළුවට මැසේජ් එක දැම්ම එයා දැකලා නම් තිබුණා එයාට එන්න බැහැ දන්නේ නේද කවුද මේ ලිසාරා ලිසාරාව කතා කළේ නැහැ නේ අපි නැස හරි අපි ලියාගමු කොයිකද ඉස්සෙල්ලම ලියන්න හොඳ අපි දන්න එකෙන් පටන් ගමු නේද මේක සරල ධාරය ඊළඟට ඔයා කියපු එක මීටර් පොදු මිනුම් පටි තව ඒ ලියන අතරේ මතක් වුණොත් කියමු තව අපි 10ක් විතර ලියා ගන්නවා දැන් උෂ්ණත්වමානෙත් ඍණ තියෙන ඒවා තියෙනවා මොකද සමහර දැන් ශීතකරණාංශයේ ඊළඟට වෙනත් රටවල දැන් අපිට බිඳුව තමයි ජලය මිදෙන උෂ්ණත්වය වුණාට සමහර රටවල වල ඍණ තියෙනවා ඍණ 10 12 තියෙන රටවල් තියෙනවා කොහොම ඉන්නවද දන්නේ ඒ රටවල් වල ඒතර මිදිලා තවත් මිදිනවා සරලධාරය මීටර් පෝදුව මිනුම් පටිය ජල මාපකය විද්‍යාකාරයේ තියෙන ඒවා මතක නැද්ද මම අඳින්න මතක් වුණා ලියන්න මේ වගේ තියෙනවා ගාස්ලු කියලා කියනවා මේකට ඊළඟට මේකට බීකරය කියලා කියනවා මිනුම් සරා කියලා කියන අහලා තියෙන දෙවචන මිනුම් සරා කියලා අහලා තියෙනවා අහලා තියෙන නේද ඉස්සරහට හම්බ වෙනවා මෙහෙම නම් තමයි දැන් නැති දැකලා තියෙනවා ගියාම ඔබලු දැකලා තියෙනවා වැඩි හරියක් තියෙන කඩලා දාලා තියෙනවා දන්නවනේ ඉතින් ළමයි ටික එකතු වුණා ගෙදරත් ඇති හැබැයි වාහන වලට ඔයිල් ගන්න ඔයිල් කෑන් වල එහෙම ලීටරේ එහෙම එහෙ ගාලා තියෙනවා ඔයිල් කෑන් දහයක් විතර ලියා ගමු
දැන් මම කියපු නැති ඒවා පුළුවන් නම් කීපයක් හිතලා ලියන්න බලමු අපි මතක් වේද කියලා. ඕන තරම් තියෙනවා. අපි මොන වැඩේ කරන්න කියත් ඕක බලලා තමයි තීරණය ගන්න. ඒ කියන්නේ මනින හැම තැනකම. දහයක් ලිවද පුතේ? අටයි තියෙන්නේ. ආද මෙතන තියෙන ඒවා කියමු. ඔන්න සරලධාරය, මීටර් කෝදුව, මිනුම් පටිය, ඊළඟට ජල මාපකය. ඔන්න දැන් 1යි 2යි 3යි 4යි. ඊළඟට මිනුම් සරාව, බීකරය. එකල් කියන බීකරය. උෂ්ණත්වමානය, දැන් හරි සර්. එතකොට අලුත් ඒවා මොකුත් මතක්කුත් නැද්ද? දැන් පුතා මේ ඔය පන්ති එහෙම යද්දි අතේ බැඳගෙන යන්නේ මොකද්ද? වොච් එක ඔව්, ඉතින් ඒකේ මොනවද තියෙන්නේ වටේක? ඉලක්කම්. ඒකෙත් ඉරි කෑලි ගහලා බෙදලා තියෙනව නේද ගානට? ඔව් සර්. ඉතින් ඒකත් සංඛ්‍යා රේඛාව. දැන් අපි සංඛ්‍යා රේඛාව කිව්වහම කෙලින්ම හිතන්න අවශ්‍ය නැහැ නේද? එහෙනම් මොකක්ද ඒ? ඔරලෝසුවනේ. ඔරලෝසු කියුවාට ඩිජිටල් එක ගන්න බෑ අපිට. සාමාන්‍ය ඔරලෝසුවනේ. එහෙනම් ලියා ගන්න ඔරලෝසු කියන. ඊළඟට තරාදිය ලිව්වද? පේන්නේ නෑ වගේ. හරි, ඊළඟට මේ දැන් ෆෑන් එක තියෙනවනේ. ඔකට සිංහලෙන් කියන්නේ විදුලි පංකාව කියලා. එකක් තමයි මේස උඩ තියෙන. ඒක නැත්තම් බිම තියෙන ස්ටෑන්ඩ් ෆෑන් එක කියන්නේ. එහෙම නැත්තම් වහලේ ඉල්ලලා තියෙන සිවිලින් ෆෑන් එක තියෙනවනේ. ඕකේ වේගය අඩු වැඩි කරන්න මොනවා හරි කෑලි තියෙනවද? ඔව් සර්. ඉතින් ඒකෙන් මොනවද ලකුණු කරලා තියෙන්නේ? සංඛ්‍යා ලියලා තියෙනව නේද? ඊළඟට සමහර වෙලාව තියන්න පුළුවන් නේද? විනාඩි 10ක් 20ක් කරකිලා නතර වෙන්න කියලා තියෙන ස්ටෑන්ඩ් ෆෑන් වල නේද? ටයිමර් කියලා තියෙන්නේ. අර කට 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 ගාලා වැඩ කරන්නේ ස්විච් එක දැම්මාම නේ. එහෙනම් ඒකට මොකද සිංහලෙන් කියන්නේ? උලන් එන එකට. අපි මේ වචන දැනගෙන ඉන්න ඕනේ. ඉතින් අපි ඉංග්‍රීසි මීඩියම් ඉගෙන ගත්තා නේද? මොනවද? විදුලි පංකාව. විදුලි පංකාව. දැන් ස්පීඩෝමීටර් එහෙම වාහනවල තියෙන වේගමානය ලිව්වද ඒක? නෑ. හරි, ඇති නේද? දැන් ගොඩක් තියෙනවනේ. ඔන්න ගනුදියාව.
ගනුදී good morning. good morning sir. හරි අපි දැන් කතා කරන්නේ අපි දැන් පරිසරයේ දකින්න ගොඩාක් තැන්වල මේන්න මේ වගේ සංඛ්‍යා ලකුණු කරපු අවස්ථා තියෙනවා. ඒවා ටිකක් තමයි අපි දැන් ලියාගත්තේ. අපි දැන් මේ තාම මේ පටන් ගත්තේ නෑ මේ මූලික කොටස් ටික. එතකොට මේ ලියලා තියෙන ටිකක් ඔන්න බලන්න. සරල ධාරය ඊළඟට මීටර් පොදුව මිනුම් පටිය ඔය වගේ ගොඩාක් තැන්වල සංඛ්‍යා ලකුණු කරලා තියෙනවා. ජනකි ඔයා මේ පාර ලිව්වද? ඔව් සර්. ඔයා ලියාගත්ත ටික කියවන්න බලන්න මොනවද? ඔන්න අහගන්න ගනුදි. සරල ධාරය මීටර් කෝදුව මිනුම් පටිය ජල මාපකය මිනුම් සරාව බර කිරණය බීකරය ආය බර කිරණේ කියන්නේ කොහේ තරාදී කියලා කියන්නේ තරාදී සිංහල වචනයක් හරියන්නේ නැහැ. ඔරලෝසුව විදුලි පංකාව වේගමානය එන්න වේගමේ කිලෝමීටර් ලකුණු කර ඇති මාර්ගනේ. කිලෝමීටර් දුර ලකුණු කර ඇති මාර්ග ගණුදි තේරුණා නේද? දැන් පාර අපි දිග ඇරලා ගන්නවා වංගු නැති වෙන්න. එහෙම දිග ඇරලා ගත්තාම දැන් ඔයාලගේ ගෙවල් ආසන්නේ උනත් තියෙන්න පුළුවන්. ප්‍රධාන මාර්ග වල තමයි බහුතරයක් තියෙන්නේ. කිලෝමීටර් ගහනවා දැන් 5 km 7 6 km 7 km කියලා ගහලා තියෙනවා නේද? හැබැයි මේ ඔක ප්‍රශ්නයක් වුණා අපිට 7 වසරේ පාඩමේ මට මතක විදිහට 7 පන්තියේදී. දැන් ඇත්තටම ඒකක ඔයාලා ලකුණු කරන්න ඕනේ සිම්පල් ලකුණු. මෙන්න මෙහෙමනේ තියෙන්න ඕනේ. ඉතින් එතෙන්දි ළමෙක් ප්‍රශ්නයක් ඇහුවා. එහෙනම් සර් මේ පාරේ තියෙනවා මෙන්න මෙහෙම 17 km කියලා තියෙනවා. එතකොට මේක හරිද වැරදිද මොකක්ද කියන්නේ? 17 km කියන්නේ මෙහෙම තියෙනවා. ඉතින් බොරු නෙමෙයි ඇත්ත. සමහර තැන්වල මෙහෙම ගහලා තියෙනවා. මේක වැරදි. ඉතින් නමුත් අපි ගිහිල්ලා පාරේ කණු ගලවන්නේ නේද? ඒක ඉතින් අර දන්නේ නැති කමට ඒගොල්ලෝ මේ ඔක දැන් ඔය කොන්ක්‍රීට් එකේ හදනවා ඇත්තේ මොකක් හරි රූලක් තියලා මේ යකඩ කෑල්ලක් තියලා තල්ලනේ කොන්ක්‍රීට් එක දාලා නේද? එතකොට ඉතින් එයාලා හදලා තියෙන්නේ මේ වගේ. නමුත් අපිට ඒක කරගන්න දෙයක් නැහැ. දැන් බලන්න සෙන්ටිමීටර් කිව්වත් අපි සිම්පල් සී සිම්පල්. ඉතින් කොහේ හරි තැනක මෙහෙම ලියලා තිබුණා කියලා අපිට ඉතින් මොකද කරන්න තියෙන්නේ? අපි ඉතින් තේරුම් ගන්න ඕනේ ඒක වැරදි කියලා විතරක් නේද? සාමාන්‍යයෙන් ඒකක ලියන්නේ සිම්පල් අකුරු වලින්. විශේෂ අවස්ථා තියෙනවා කෙල්වින් වල එහෙම ලියන අවස්ථා. ඒ අරෙන්ද සාමාන්‍ය එක කොහොමයි ලියන්නේ? රයිට්. ඉතුරු ටික කියන්න පුතේ ඔයා කියලා ඉවරද? ඔව් සර්. ඉවරයි. ගණුදි ඔයාට තේරෙනවද පුතේ? සංඛ්‍යාත ලකුණු කරලා තියෙන යම්කිසි රේඛා විදිහට තියෙන ඒවා සංඛ්‍යා රේඛා. එතකොට රේඛා කියවට සරල රේඛියම වෙන්න ඕනේ නැහැ. වක්‍ර තියෙන්න බලන්න. දැන් මේ තියෙන්නේ වාහනයක අර මීටරේ වේගය වැඩි වෙන්න මෙහෙම කටුවක් යන්නේ. බයික් වල තියෙනවා නේද? ඒක තමයි මේ තියෙන්නේ. එතකොට මේ සිලින්ජර්. ආ සිලින්ජර් ලියලා තිබුණ නෑ නේද? සිලින්ජරේ. ඒකද මොකක්ද? ආ ඒකත් ලියනවා. ඊළඟට මිනුම් පටිය. දැන් ගනුදිලට මේ දවස්වල සෑහෙන ඕන වෙනවා නේද? දැන් රෙදි මහන්න දීලා තියෙන්නේ. මිනුම් පටිය. දැන් ඉස්කෝලේ යන්න පටන් ගත්තාම ආයි මහන්න ඕනේ නේද? බෙල්ල වටේ ඉන වටේම ගන්නෙ මිනුම් පටිය. එතකොට මේ හැම තැනම සංඛ්‍යා රේඛා දක්ින්න පුළුවන්. ගණුදී මාතෘකාව සංඛ්‍යා වර්ග සංඛ්‍යා ඒකේ ඔයාලගේ තියෙන සංඛ්‍යා රේඛාව කියලා මාතෘකාව ලියාගන්න සංඛ්‍යා රේඛාව කියලා. ඊළඟට අපි කිව්වේ ජනකි අප පරිසරයේ සංඛ්‍යා රේඛා දැකිය හැකි අවස්ථාද? මොකද ලිව්වේ? පරිසරයේ සංඛ්‍යා රේඛා දැකිය හැකි අවස්ථා. අවස්ථා කියලා මේ ටික තමයි ලියාගන්න ඕනේ. ටිකක් ලියාගන්නකො ඉතුරු ටික ඉඳ තියාගන්නකො අපි ඉදිරියට යමු.
මාතෘකාව ලියා ගන්න සංඛ්‍යා රේඛාව කියලා ලියලා තියෙනවා නම් ආයෙ ලියන්න එපා. දැන් සංඛ්‍යා රේඛාව අඳින්න තමයි අපි පුරුදු වෙන්නේ. මේක ගොඩාක්ම වැදගත්. සංඛ්‍යා රේඛා 10 11 අය පවා මේක වරද්ද ගන්නවා. ඒ කියන්නේ 6 දී 7 දී හරියට මේක ඉගෙනගෙන නැති වුණාම නේද ගන්න ගෑනුන් එහෙම ගියාම ඒ වගේ වරද්ද ගන්නවා. හරි කීපයක් ලිවද පුතේ? අපි ඉස්සරහට යන් ඔයාට පස්සේ ලියා ගන්න පුළුවන් මේ ටික නේද? හා සර්. හරි දැන් ඔයාලා සූදානම් කරගන්න පැන්සලයි සරල ධාරයයි. ඔය රූල රූල කියන්නේ මකන කෑල්ලකුත් ගන්න. ජනුදී අපි සංඛ්‍යා රේඛාව ගැන කතා කරන්න හදන්නේ. එතකොට අපි ඉස්සෙල්ලම කතා කරා සංඛ්‍යා රේඛා අපේ පරිසරයේ දකින්න තියෙන අවස්ථා. මේ කීපයක් ලියලා තියෙනවා. يعني සංඛ්‍යා ලකුණු කරපු රේඛා හැම තැනම තියෙනවා. දැන් ඔයාගේ වටේට ගත්තොත් හැම තැනම තියෙනවා මේක. සරල ධාරය, ඒ කියන්නේ රූල, ඊළඟට මීටර පෝදුව, ඊළඟට මිනුම් පටිය, මේ වාහනයක වේගමානය ගත්තොත් නේද? ඒකෙත් තියෙන සංඛ්‍යා ලකුණු කරලා. ඊළඟට ඔය ජලාශ ගාව නැත්තම් ගංගාසිතව පිටාර ගන්න තැන්වල තියෙන ජල මාපකය කියලා. ඊළඟට බීකරය, ඊළඟට මිනුම් සරා, ඊළඟට සිරින්ජ, ඊළඟට සරලව ගත්තොත් ගේ ඉස්සරහින් යන පාරේ පවා නේද? ලොකු පාරක් තියෙනවනේ ඒකෙත් තැනින් තැන කිලෝමීටර් කණු ලකුණු කරලා තියෙනවා. එතකොට මේ මාර්ගය ගත්තත් සංඛ්‍යා රේඛාවක් විදිහට අපිට දකින්න පුළුවන්. ඊළඟට තරාදිය, ඔරලෝසුව මේ හැම එකම, ඊළඟට පැරණි රේඩියෝ, ඊළඟට පරණ රූපවාහිනී යන්ත්‍ර, විදුලි පංකා මේ හැම තැනම අපිට සංඛ්‍යා ලකුණු කරපු රේඛා, හැබැයි රේඛා කිව්වම වක්‍ර වෙන්න පුළුවන් නේද? විවිධ හැඩේ තියෙන්න පුළුවන්. ඒවා දකින්න පුළුවන් උෂ්ණත්වමානේ. හරි දැන් ඔන්න ඔයා සූදානම් කරගන්න ඕනි හොඳට උල් කරපු පැන්සලක්, සරල ධාරයේ ඊළඟට මකන කැල්ලක්. ඔය මකනේ ඕන වෙන්නේ ඉඩ තියෙන. හරි දැන් ඔයාලා හැමෝම ගාව තියෙන කොට රූල් පොතක්ද බලන්න. කොට රූල් පොත තියෙන අය අත උස්සන් බලන්න. ජනකී තියනවා නේද? ඊළඟට අත උස්සන්නේ කොහොම? අනිත් අතත් උස්සනවා නේද? ඉන්නකෝ බලන්න මට ඔයාලා. හරි හැමෝටම තියෙන කොටුල් පොතන්නේ නේද? ගනුදි කොටුල් පොතන්නේ පොතේ. ඔව් ජනුදි කොටුල්නේ. හරි එහෙනම් දැන් අපි හිතමු ඔයාගේ කඩදාසිය මෙන්න මෙහෙම තියෙනවා කියලා. ඔව් මේකේ ඔය තියෙන මේ අතට, කියන්නේ වමේ සිට දකුණට තියෙන රූලක් උඩ පැන්සලෙන් ඔයාගේ සරල ධාරය නැත්නම් රූල තියලා මෙන්න මේ විදිහට රේඛාවක් ඇඳගන්න. රූල උඩම යන්න මේක. රූල උඩම අඳින්න. හරි. ඊට පස්සේ ඔන්න දැන් මම මේ කියනේම හරියටම අල්ලගන්න. එහෙම වුණොත් ආයි කවදාවත් ඔයාට සංඛ්‍යා රේඛාව වරදින්නේ නැහැ. මොකද පස්සේ මම ඕගොල්ලන්ගේ චෙක් කරනවා යනකොට මේක මේ ඉස්කෝලේ නම් අපි පන්තිවල දිනන් ළඟටම ඇවිල්ලා තැරෙන්සරේ අනිවාර්යෙන් මොහොතින් මොහොත චෙක් කරන එක. මොකද සංඛ්‍යා රේඛාව හරියටම ඇඳගන්න දැනගන්න ඕනේ. රයිට්. ඔයාගේ පැන්සලෙන් දකුණු පැත්තේ කෙළවරේ පමණක් ඊ හිසක් දාන්න. මේ දකුණු පැත්තේ කෙළවරේ විතරයි. ඔය වචන හොඳට අල්ලගන්න. සමහර පෙළපොත්වල පවා මේ වම් පැත්තේ දාලා තියෙනවා. ඒ ගැන හිතන්න එපා. අපි හරිදී ඉගෙන ගමු. දකුණු පැත්තේ කෙළවරේ පමණක් මේ විදිහට ඊ හිසක් දාන. ඒකේ විශේෂ අර්ථයක් තියෙනවා.
මෙන්න මේ පැත්තට යනකොට වැඩි වෙනවා කියන අදහස තමයි එතනින් දෙන්නේ. කියන්නේ දකුණට යන්න 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 වටිනාකම වැඩි වෙනවා කියන අදහස තමයි එතනින් දෙන්නේ. හරි. ඊළඟට ඔන්න දැන් ඔයාලගේ පොටරෝල් කොලයක් තියෙන්නේ. එතකොට මේ අතට ඉරි තියෙනවා. මේ අතටත් ඉරි තියෙනවා. යන්තමට වැදිලා නේද? හොඳට ඉරි තියෙනවා. ආන්නේ ඉරක් උඩ හොඳට තේරුම් ගන්න. මේ ඉරක් උඩම ටිකක් හරිමැදට වගේ වෙන්න මේන්න මේ අතට ගොඩාක් ලොකුත් නොවෙන්න හොඳට පේන්න. ඒ කියන්නේ දැන් කොටුවක් අපි හිතමුකෝ මේ ගාන කියලා. එතකොට කොටුවක් ගානට මේපා මෙහෙම පොඩ්ඩක් මේ ඉරෙන් උඩටත් යටටත් එන්න පුංචි පැන්සල් ඉරි කෑල්ලක් ඇඳ ගන්න. ලොකු ඉරක් නෙමෙයි ඒක, සාමාන්‍යයෙන් පේන්න ඕනේ දෙපැත්තම පොඩි. ඒක පැන්සලෙන් රූල තියන්න අවශ්‍ය නැහැ, නිකන් ඇඳ ගන්න. හරි. එතන දාගන්න බින්දුව කියන. එතන දාගන්න බින්දුව කියන. හරි. දැන් ඔන්න අහගන්න හොඳට. දැන් ඔයා මේ බින්දුව ලකුණු කරපු රේඛාවේ දෙපැත්තට කොටු දෙක දෙක හිටින්. කොටු දෙක දෙක හිටින්න සමාන දුරින් හරියටම කොටු දෙකක් තියෙනවා. සමහරු මේවා ඇඳාම කොටු එකමාරයි. එහෙම වෙනස් වෙන්න බෑ. මොකද දැන් පටන් ගත්තේ රූලක් උඩ නිසා, මේ සිරස්ව තියෙන මේ අතර රූලක් උඩ නිසා ආයි කොටු දෙකක් ගිහිල්ලා අපිට පුළුවන් ඒ රූල උඩම මෙහෙම අඳින්න. සමාන දුරින් මේ වගේ ලකුණු කරගන්න. මේ පැත්තටත් ලකුණු කරන්න. කොටු දෙක දෙක හිටින්න ඕනි. දැන් මං කරන වැරදි පෙන්නන්නම්. සමහරු මේක මෙහෙම ඉරි දෙක දෙපැත්තට අඳිනවා, ඉතල දෙක අඳිනවා වැරදි. සමහර ස්කූල් ටීචර් හරි දාන්නත් ඉඩ තියෙනවා. ඊළඟට තව වැරද්දක් තමයි බින්දුව මෙහෙම ලකුණු කරනවා. සමහර ඒවා මෙන්න මෙච්චර ඉතල දුරයි, සමහර ඒවා නෑ. අපි දැන් රේඛාව ගත්තොත් මේ රේඛාව ඕම ලොකුවට ගහනවා. එහෙම කරන්නත් එපා, හරි කැතයි ඒක. හරිද? ඊළඟට සමහර අය මොකද කරන්නේ, මෙන්න මෙහෙම පහලට විතර, මොකද සරල ධාරයේ එහෙම තියෙන්නේ ඕමනි, පහලට විතරක් ලකුණු කරනවා. එහෙම කරන්නත් එපා. තමහරු ඉහලට විතරක් ලකුණු කරනවා. එහෙම කරන්නත් එපා. මේවා වැරදි. හරි. තව සමහරුන්ගේ මොකද වෙන්නේ, ඔන්න කොහොම හරියට කරලා ඔන්න දුර වෙනස් වෙලා පළවෙනි ඉඩ ප්‍රමාණය මෙහෙම වෙලා ඊළඟ එක මෙච්චර දික් වෙනවා. ඕකත් වැරදි. ඊළඟ එක මේ ගන්න. ඒත් වැරදි. මොකද සමාන ප්‍රමාණ තියෙන්න ඕන. ඔයාගේ ඇස් දෙක හොඳට අහු වෙන්න ඕනේ සමාන ප්‍රමාණය. එකයි කොටු දෙක 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 ගන්න කිව්වේ දශමයක්වත් අඩු වැඩි කරොත් වැරදි. ඇහැට පේන්න ඕනේ අපි මේ අතර තියෙන ඉරි කොටු දෙකක් ගිහිල්ලා මේ අතර තියෙන ඉරනේ ගහන්න. ඒතකොට මේ අඩුපාඩු තියාගන්න එපා. හරි. ඒවා බලමු ඔයාලගේ දැන් හදලා ඉවරලා මට වට්සැප් දාන්න, මම උඹට බලන්න ඕනේ. හරි. ඊළඟට ඔන්න දැන් ජනදී හරිද පුතේ? හරි. ඊළඟට කරන්න ඕනි දැන් ඔන්න බින්දුව තියෙනවා මැදට වගේ වෙන්න. හරි මැදම විය යුතු නෑ, මැදට වගේ වෙන්න බින්දුව තියෙනවා. බින්දුවෙන් දකුණු පැත්තේ එක කියලා දාන්න ඕනි. පොට ගහ ගන්න මෙතන එක කියලා දාන්න. ඊළඟට මේ පැත්තේ දෙක තුන ආදී වශයෙන් මෙහාට යන්න. ඔන්න ඊළඟ වැදගත්ම දේ තමයි හොඳට බලාගන්න අපේ ගනුදි බලාගෙන නෑ. ගනුදි බින්දුවෙන් වම් පැත්තේ හොඳට බලාගන්න. මේ බින්දුවෙන් දකුණු පැත්තේ එකනේ. බින්දුවෙන් වම් පැත්තේ අපි ලියන්නේ ඍණ එක කියලා. මෙහෙම ඍණ ලකුණක් දාලා එක. ඊළඟට ඊළඟ එක මේ ඍණ ලකුණක් දාලා දෙක. හොඳට බලාගන්න. සමහර මොකද කරන්නේ, මෙන්න මෙහෙ ඍණ එක දාන වැරදි. ඈනුකුත් යනවා. බින්දුව දෙපැත්තේ තමයි එක ඒවා දෙක තියෙන්නේ. ඒ විදිහට දෙපැත්තට යනවා. ඒ විදිහට දෙපැත්තට යනවා. හරි. එතකොට මෙතන ඍණ 3, මෙතන ඍණ 4, මෙතන ධන 4, මෙතන පහ, ඍණ පහ, මෙතන ධන පහ. ඕන විදිහට තියෙන්න ඕන. මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න තේරුම් නැති එකක් තියෙනවා. මොකද දැන් බලන්න, බින්දුවට වඩා එකක් අඩුයි කියන්නේ ඍණ එක. ඍණ එකට වඩා එකක් අඩුයි කියන්නේ ඍණ දෙක. හරි. මෙහෙම යන්න ඕන. එහෙම නැතුව මෙන්න මෙහෙම ලිව්වොත් එහෙම වැරදි ඈ. මේ ඍණ එක දානවා, මෙතන බින්දුව එක දෙක තුන තියෙනවා, මෙහෙ ඍණ එක, ඍණ දෙක, ඍණ තුන කියලා හොම සම්පූර්ණ වැරදි. හරි. හොඳට මතක තියාගන්න. බින්දුවට දකුණෙන් ධන එක, වමෙන් ඍණ එක. ඊළඟට බින්දුවට දකුණෙන් ධන දෙක, වමෙන්
්‍රීන දෙක තුන් මෙහෙම දෙපැත්තට යන්නේ. මම හිතනවා තේරෙන්න ඇති කියලා. ලස්සන්ට කුංචියට ලකුණු කරගන්න. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. සර් මේ කොටු දෙකක්ම දරින්න ඕනි. ඔව් පුතේ දෙක දෙක තමයි සාමාන්‍ය ඇති. ඔය දැන් පහක් හතරක් තිබුණාම ඇති කීයක් පුළුවන්? දෙපැත්තට පුළුවන් නේ පහ පහ. රේඛාව දික් කරන්න මදි නම් තව ඉඩ ඇති දෙපැත්තේ. ඔයා කොටන රේඛාව ගහලා ඇති. මට සර් හරටක විතරයි. ඈ හතර වෙනකම් පුළුවන්ද? ඔව්. ආ ඇති 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 ඇති. ඒ වුණාට හොඳට බලන්න හතර වෙනකම් පුළුවන් කියන්නේ තව දෙපැත්තේ ඉඳ ඇති. ඔයා සංඛ්‍යා රේඛාව ටිකක් කොටට ඇඳගෙන නේද? මේකේ කමක් නැහැ. දැන් ඊළඟ ඒවා අපි අඳිද්දී අර විදිහට ඇඳගමු. මම එකක් මේ මේ ආසන්නෙටම කඩදාසිය ආසන්නෙටම මමත් ඇඳලා තියෙනවා බලන්න. එකම නැහැ. ඒක තමයි අත්දැකීම. සංඛ්‍යා රේඛාව අඳින්න පුරු වෙද්දී ඒ දේවල් අපි තේරුම් ගන්නවා. එතකොට හොඳට බලන්න. බිංදුව දෙපැත්තේ දකුණු අත පැත්තේ ධන එක, වම් අත පැත්තේ ඍණ එක අනිවාර්ය දෙයක්. මේක ඔයාලා දන්නේ 10 11 වසර ළමයි කොහොම පටලව ගන්න. ඊළඟට ලොකු පාඩම් තියෙනවා. ප්‍රස්තාර වලට එහෙම ගියාම සෑහෙන ගැටලු වෙනවා. ඊළඟට කාටිසිය තලයේ කතා කරනවා ඕගොල්ලෝ තව ටික දවසකින් ඉතුරු. එතෙන්දිත් මේවා ප්‍රශ්න වෙනවා. හරිද ජනදී? ප්‍රශ්නේ හරිද? හරි ගනුදී. හරි ජනුකි හරිනේ නේද? හරි සර්. දැන් ඊළඟට අපි දැනගන්න ඕනි මේ සංඛ්‍යා රේඛාවක් කිව්වහම ඔය ටිකම තියෙන්න ඕනි කමක් නැහැ නේද? වෙනස් වෙනස් ඒවා තියෙන්න ඕනේ. හරි අපි දැන් වෙන සංඛ්‍යා රේඛාවක් ලකුණු අඳින්න. ඒකත් අර වගේමයි. අපි මෙහෙම කරමුකෝ. මැදින් බිංදුව දාලා මේක 10ෙන් 10 ලකුණු කරන්න පුළුවන් අපිට. 10 20 30 40 50. එතකොට මට කියන්නකෝ මේ පැත්තේ මොනවද තියෙන්න ඕනේ. ඔන්න හොඳට හිතන ළමයින්ට කියන්න පුළුවන් මේ පැත්තේ මොනවද තියෙන්න ඕන. ඍණ 10 හරියට හරි. හරි. එහෙම සංඛ්‍යා රේඛාවකුත් ඔයා ඇඳ ගන්න. දැන් වේගෙන් අඳින්න පුළුවන් ඈ. දන්නවනේ. පුළුවන් තරම් දුරට ගත්තොත්. ඔව් අහන්න. එතකොට ඒවට ගන්නත් ඕනි දෙක දෙකද? ඔව් දෙක දෙකම ගන්න. එක එක ගත්තත් කමන්නේ. හරිද? දෙක දෙක ගත්තොත් ලස්සනයි පැහැදිලි. දැන් ඔයාලා CR පොත්වල එහෙම ලියනවා නම් කිසිම ගැටලුවක් නැහැ. දැන් මේ බලන්න ඔයාගේ පෙළ පොතේ තියෙනවා මේ සංඛ්‍යා රේඛා ඇඳීම සම්බන්ධ බලන්න සමාන දුරවලින් මේ. දැන් මේක ඍණ කොටස් නෑ. ඍණ තියෙන ඒවා අපි ඉදිරියේ කතා කරනවා. මේ තියෙන ඔක්කොම ධන තියෙන ඒවා විතරයි.
බලන්න ඊතලයේ තියෙන දකුණු පැත්තට පමණයි සමාන පරතර. එතකොට දැන් මේකම ඔයා තේරුම් ගන්න ඕනි. ධන පුළුවන්, ඍණ පුළුවන්, ඊළඟට 5 10 15 කියලා පුළුවන්, 20 10 20 30 40 කියලා පුළුවන් නේද? 100 200 300 කියලා පුළුවන්. ඒ ඕනම විදිහකට පුළුවන් මේක ලකුණු කරන්න. හොඳේ. ඒ ඕනම ආකාරයකට මේකේ අවශ්‍යතාවය අනුව අපිට දැන් ඉදිරියේදී අපි දෙනවනි සංඛ්‍යා. ඒ දෙන සංඛ්‍යා ටික අනුව තමයි සංඛ්‍යා රේඛාව අඳින්නේ. සංඛ්‍යා රේඛාවේ රේඛාවේ තියෙන මේ ඒකක මේ සමාන දුරින් ලකුණු කරන මේ ඒකක ලකුණු කරන්නේ දෙන ගැටලුවට අදාළව. එහෙම නැත්නම් ඒගොල්ලෝ දෙනවා දෙන විදිහට අපි තියන්නේ ඒ අදාළ ස්ථාන ලකුණු කරගන්න. හරි. රයිට්. ඊළඟට දැන් තව සංඛ්‍යා රේඛාවක් අඳගමු. ඒක ඍණ වුන්නේ නැහැ. අපි මෙන්න මෙහෙම ඒකක දුර ලකුණු කරගමු. මොකද ඒවත් අපි දැනගෙන ඉන්න ඕනේ එහෙම ඒවත් තියෙනවා කියලා. අපි මේ හරිය 60 න් පටන් ගමු. උනේ 60. 61. 62. 63. 64. 65. 66. ඔහොම සංඛ්‍යා රේඛාවක් තියෙනවා. ඉතින් අවශ්‍යතාවය අනුව තමයි සංඛ්‍යාට ලකුණු කරන්නේ. ප්‍රශ්න දිනනවා නම් අහන්න. ආයෙ උදේ පාන්දර පන්ති කරන්නේ නැහැ ඕගොල්ලන්ට. එහෙම නෙමෙයි. ඉතින් මම දැන් මේක 60 ගණන් දැම්මට ඔයා ඕනනම් 80 ගණන් 100 ගණන් නේද? ඕනනම් 20 25 න් පටන් ගන්න 25 26 27 එහෙම ඕනම එකක් ඇඳ ගන්න. හැබැයි ගැටලුවකදී අවශ්‍යතාවය පරිදි. දැන් ඔය අඳින අතරෙම ඔයාට පුළුවන් නම් WhatsApp වලට දාන්න ෆොටෝ එකක් ගහලා ඔයාලා මේ වෙනකොට ඇඳලා තියෙන සංඛ්‍යා රේඛා ටික මට චෙක් කරන්න පුළුවන් මේ ගමන. එතකොට මට අඩුපාඩු ටික හැම හැදුව හැකි. මොකද මෙතනින් ඉස්සරහට යන්න නම් ඒ අඩුපාඩු නැති වෙන්න ඕනේ. මෙච්චර වෙලා ඇඳලා තියෙන සංඛ්‍යා රේඛා ටික ඔක්කොම එක ෆොටෝ එකකට අරන් එවන්න. එකක් එවන්න. ගෲප් එකකට දාන්නකො.
හරි ජනුකී එවලා තියෙන සංඛ්‍යා රේඛා තුන ඉතාම නිවැරදි ඒක මුලටම පැහැදිලිව කියන. ඔව් කියන්න පුතේ. එක ගෲප් එකකටද වන්න ඕනි? ඔව් ගෲප් එකට දාන්න. ඈ පුතේ මං ඒක සර්ට විතරයි දැම්මේ, ගෲප් එකටද නෙමෙයි. ආහ් හරි කවන්නේ. මගේ පොඩ්ඩක් WhatsApp මේ වැඩ කරන්න නැතුව ගියා චුට්ටක් වෙලා යයි. හරි මම බලන්න ඔයාලා හැමෝම දැම්මද? හරි දැන් ඊළඟට අපි ඉගෙන ගන්න ඕනේ මේ සංඛ්‍යා රේඛාව මත සංඛ්‍යා ලකුණු කිරීම පිළිබඳ. හරි අපි මම ඔයාලා ගණිතයගේ චෙක් කරලා කියන්නම් මොනවා හරි අඩුපාඩු තියෙද කියලා. ලියාගන්න මාතෘකාව සංඛ්‍යා රේඛා මත සංඛ්‍යා ලකුණු කිරීම. සංඛ්‍යා රේඛා මත සංඛ්‍යා ලකුණු කිරීම. ඒ අතරේ පළවෙනි ගැටලුව ලියන්න. ධන පහ සිට ඍණ පහතෙක්. ධන පහේ ඉඳලා ඍණ පහ දක්වා. මේ ඍණේව ගොඩක් වෙලාවට ඔයාලට උගන්වන්න නැති වුණාට මේක අපිට ඉස්සරහදී ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. ධන පහ සිට ඍණ පහ දක්වා. සංඛ්‍යා රේඛාවක් දක්වා නෙමෙයි තෙක් වෙන්න ඕනේ එතකොට නේ. ඇලම දැන් ඍණ පහත් එන්න ඕන නම් කියන්නේ දක්වා කියලා තෙක් කියලා. තෙක් තෙක් කියලා. හැබැයි ඔයාලා හොයලා බලන්න ඔය කොච්චර ඉගෙනුවත් ප්‍රශ්න පත්‍රවල සමහර ඒවා වරද්දන. මෙන්න මෙහෙම තියෙනවා. මොකද එක සිට පහ දක්වා කියලා තියෙනවා. එතකොට පහ ලියන්නේ නැහැ නේ එහෙමනම් අර නේද? නෝ ප්‍රශ්න තියෙනවා අපි ඒව ඉස්සරහට කතා කරමු. ධන පහ සිට ඍණ පහතෙක් සංඛ්‍යා රේඛාවක් යන්නේ. පහතේ ඒවා ලකුණු කරන්න. පහතේවා ලකුණු කරන්න. ගණුදිත් ඇඳලා තියෙනවා. හරි ඔයාගේ අර තනි රූල් කඩදාසිය නිසා තමයි ප්‍රශ්න තියෙන්නේ. පුතා ඒක කොහොමද මේ සෙන්ටිමීටර් වලින් මැන්නද අඟල් වලින් මැන්නද දුර කොහොමද ගත්තේ? සෙන්ටිමීටර් වලින් මැන්නේ සර්. මොකද්ද
සෙන්ටිමීටර් වලින් මැනේ. හරි. එතකොට අන්න ඒ වගේ තැනකදී එහෙම ගන්න. එතකොට අඟල් හරි සෙන්ටිමීටර් හරි එහෙම සමාන දුර ගන්න ඕනේ. හරි. සර්, ඔව්. දැන් මේ ධන පහේ සිට වෙන පහත එක් සංඛ්‍යා රේඛාවක් අද ලකුණු කරන්න කියනවනේ කඳින්න ඕනද දැන්? ඔව් ඉන්න මං තාම ගහන ඉවර නෑ. හරි මෙන්න මේ ටික තමයි ලකුණු කරන්න යන්නේ. ඒ සමානයි ඍණ 4. ලියගන්නු මෙහෙම. B සමානයි ඍණ 2. C සමානයි ධන 1. D සමානයි 3. ඔය ටික ලියගන්නකෝ. A B C D කියලා ලක්ෂ 4ක්. මේකත් හරීම වැදගත්. ජනුදී දැම්මේ නැද්ද පුතේ ෆොටෝ එක? දැම්මස තාම පෙන්නන්නේ. හරි දැන් ඔන්න බලාගන්න කරන විදිය අර පුරුදු විදියට ඔයා සංඛ්‍යා රේඛාව ඇඳ ගන්නවා. එතකොට ඒක තියෙනවානේ ධන පහ ඉඳලා ඍණ පහ වෙනකන් කියලා. එතකොට හැත්තෙම වෙනස් වෙන්නේ නැහැ. මැදට බිංදුව ඔයාගේ දකුණුවත පැත්තේ ඊතලයේ තියෙන පැත්තට තමයි අනිවාර්යෙන් ධන දාන්නේ. 1 2 3 4 5. ඊළඟට වම් අත පැත්තට ඊතලයේ නැති පැත්තට තමයි ඍණය වෙන්නේ. ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5 සමාන දුරින් දාන්න ඕනේ. ආයත ගන්න සංඛ්‍යා රේඛාව. ඕක ඇද ගන්න ඕනිද? ඔව් සංඛ්‍යා රේඛාව කලුතෙන් එකක් අඳින්න ඕනේ.
හරි දැන් ඔන්න බලාගන්න මේක ලකුණු කරන හැටි මට ඇවිල්ලා නැහැනේ මේ WhatsApp ෆොටෝ එක සර්ට එව්වා. පෙන්වන්නේ නැහැ බලන්න අනිත් අයගේ ගෲප් එකේ පෙන්වනවා ඔයා ගෲප් එකට දෙවුවේ මටද මට සර්ට එව්වේ. එහෙමද හරි මම බලන්න පුළුවන් නම් ආයි ගෲප් එකට දාන්න දෙයක හරි දැන් ඔන්න ඒ අතරේ බලා ගන්න පොතේ පස්සේ දාන්නකෝ මේක බලා ගන්න දැන් ඔන්න ඒ ඍණ හතරනේ ඒක ලකුණු කරන හැටි හරි වැදගත් ඔගොල්ලෝ බටු දන්නව නේද බටු නැත් මොන බටුද ඔයාලා දන්නේ වම් බටු. ආ එකක් තමයි වම් බටු අනික එළ බටු. ආ එළ බටු දාන්න අනිත් ඒවා මොනවද තිබ් බටු. ඔව් තිද්ද තිද්ද මොකක්ද දෙන්නේ තිබ් බටුද මොකක් හරි ගවන්නේ පොඩි එක ඈ අර ඒක නම ලියලි ඉන්න ඕනේ. අර එතකොට මෙන්න මේකෙදි ඔයා තෝරගන්න ඕනේ ටිබ්බටු ගෙඩි. මේක හරි වැදගත් ඈ. ටිබ්බටු ගෙඩි තෝරගන්න ඕනේ. වම්බටු ගෙඩි වගේ දිගට එහෙම හරියන්නේ නැහැ. එළබටු වගේ ලොකු ගෙඩි හරියන්නේ නැහැ. ටිබ්බටු තෝරගන්න ඕනේ. හරිද? මම මේ කියන එක අහගන්න ඕනේ ගනුදී. ජනුදිත් ඉන්න ටිකක් නිදිමත ඒ වගේ. මොකද මේක හරිම වැදගත් පුතේ. එතකොට මේ ඒ ඍණ හතර කියන එක අපි ලකුණු කරද්දී අර ටිබ්බටු ගෙඩියක වගේ සයිස් එකකට තමයි බෝලයක් ඇඳින්න ඕනේ. එතකොට මෙන්න මෙහෙම තියෙන තැන හරියටම උඩට එක භාගයයි යටට අනිත් භාගයෙන් අඳින්න ඕනේ. ඕනෝ. හරිද? මේක ගොඩාක් ලොකු වෙන්න මෙහෙම අඳින්නේ නැහැ. ඊළඟට ඇහැට පේන්නේ නැති මට්ටමට මේ වගේ අඳින්නෙත් නැහැ. ඒකයි මං කිව්වේ එළබටුත් නෙමෙයි ටිබ්බටුත් නෙමෙයි ආ ටිබ්බටු තමයි නේද ඒ සයිස් එකට වගේ ගන්න කියලා හරිද ඊළඟට තව සමහර අය කරන වැරද්දක් තියෙනවා මෙන්න මෙහෙම උඩින් අඳිනවා ඒකත් බෑ යටින් අඳින්නත් බෑ හරියට භාගයක් උඩට භාගයක් යටට ඔන්න බලන්න මම පළවෙනි එක ලකුණු කරනවා ඒ ඍණ හතර මේ ඍණ හතර කියන්නේ මේ සංඛ්‍යාව එහෙම නෙමෙයි හොඳට මතක තියාගන්න ඍණ හතර කියන්නේ සංඛ්‍යාව නෙමෙයි රේඛාව මත මෙන්න මෙතන ඕන ඔතන ලකුණු කරා පොඩි ඊතලයක් ගහලා ඒ අකුර දැම්ම සමහර වෙලාවට ළඟින් මේ අකුර දැම්මොත් ඊතලයක් ඕනේ නැහැ ළඟින් මේ අකුර දැම්මොත් ඊතලයක් නැතුවම අපිට මෙහෙම ඒ කියලා දාන්න පුළුවන් තේරෙනවද වැඩි ඒක මේ වගේ ලොකු වෙන්න බෑ ගොඩාක් පුංචි වෙන්න බෑ මොකද අපි වගේ වයසක අය ඔයගොල්ලන්ගේ නේ උත්තර බලන්නේ අස් පේනවා අඩුයි නේද ඊළඟට තැන් තැන් වල එන්න බෑ මෙහෙම උඩ තියන්න බෑ උඩ තිබ්බොත් එහෙම වැටෙනවනේ යට තියන්නත් බෑ භාගයක් උඩට භාගයක් යටට එන්න ඕන හරි මැද හරි තව සමහරු ඍණ හතර කිව්වහම කරන වැරද්දක් මේ බලන්නකෝ ඔයාලා එක කරලා නැතුව ඇති අනේ මෙන්න මේ ඍණ හතර පාට කරනවා ඕන එයාගේ ඍණ හතර එහෙම ඔට්ටු නෑ හරි ඍණ හතර කියන්නේ උතර නෙමෙයි රේඛාව මත එහෙනම් මෙන්න මෙතන ඍණ හතර ඔය විදියට රයිට් දැන් අනිත් ටිකත් ලකුණු කරන්න දැන් දාන්න B කොහමද C කොහමද D කොහමද කියලා. දැම්මද පුතේ? ආ හරි හරි. අන්න ඇවිල්ලා තියෙනවා ජනදීප. ආ දැන් දෙකම ඇවිල්ලා තියෙනවා ඔන්න. කලින් තිබුණ නැහැ. හරි ඔන්න ජනදිගෙත් හරි ඈ ලකුණු කරලා තියෙනවා හරි සංඛ්‍යා රේඛාව
දැන් මෙහෙම හිතන්නකෝ මේ තිබ්බට ගෙඩියක් අරගෙන මේ සංඛ්‍යා රේඛාව මේ උල පැත්තෙන් ඇතුල් කරනවා කියලා හිතන්න. උල පැත්තෙන් ඇතුල් කරන කම්බි කෝරක් කියලා හිතන්න. මේම කෝර දිගේ අරන් ඇවිල්ලා අදාළ තැන නවත්තන. ඉතින් ඔය හිතන්න එපා කොහොමද ගේන්නේ මේ කෑලි වල පැටලෙනවනේ කියලා හිතන්න එපා නේද? අර ඔක හරියට තේරුම් ගන්න ඕනේ. සමහර මේ බෝල අඳින්නේ වැරදියට. ගොඩාක් ලොකු වෙන්න බෑ, ගොඩක් කුංචි වෙන්න බෑ. ඊළඟට උඩ තියෙන්න බෑ, යට තියෙන්න බෑ, භාගයක් උඩ භාගයක් යට. ඒතකොට මේක මෙන්න මේ විදිහට තමයි එන්න ඕනේ. හරිද? හා එහෙනම් ඊළඟට b ඍණ 2. එතකොට මෙන්න මෙතන මේන්න මෙහෙම ලකුණු. මේ හැම බෝලයක්ම එක සයිස් වෙන්න අඳින්න. ඒක රවුමක් විතරක් කරන්න එපා, පාට කරන්න ඈ. ඊළඟ දේ තමයි මෙහෙම රවුමක් අඳින්න එපා. අර ඝන ක්‍රාම වල වගේ නෙමෙයි මේක අනිවාර්යෙන් අඳුරු කරන්න ඕනි. පුංචිනේ පැන්සලෙන් අඳුරු කරලා පෙන්නන්න. ඊළඟට c ධන 1 මෙන්න මෙතන. එතකොට මේක b මේක c d ධන 3 මෙතන. ඕන විදිහට තියෙන්න ඕන. හරි දෙවෙනි එක මම විස්තර දෙන්නේ නැහැ. එතකොට ඔයාම තීරණය කරන්න අඳින සංඛ්‍යා රේඛාව මොන වගේද කියලා. E කියලා ලක්ෂයක් ඔයා ලකුණු කරන්න ඕනි. ඍණ 4.5. F කියලා ලක්ෂයක් ලකුණු කරන්න ඕනි. ධන 1.21. ඒකට වෙනම සංඛ්‍යා රේඛාවක් කම්මැලි නැතුව අඳින්න. දශම භාග බලමු ඔයාලා තේරුම් ගන්න විදිහ. E කියන්නේ ඍණ 4.5, F කියන්නේ ධන 1.5. ඒක ධන කියලා දාන්නේ නැහැ, 1.5. දැන් රේඛාව අඳින ගමන් කල්පනා කරන්න මේක කොහොමද එන්නේ, 1.5 කොතනද තියෙන්නේ. ඊළඟට G ඒකටමයි G ලකුණු කරන්න ඕනි. ඍණ 3. H ලකුණු කරන්න ඕනි. තුනයි දසම පහ. ඒකෙත් හතරක් තියෙනවා. අලුත් සංඛ්‍යා රේඛාවක් අඳින්න ඕනේ. ඍණ 4.5. ඔන්න ඔය ටික ලකුණු කරා නම් දාන්න WhatsApp එකට, group එකට දාන්න. වැරදුනට කමන්නේ, හොඳට හිතන්න, වරදින එකක් නෑ ඔගොල්ලෝ.
හරි දැන් ඔයාලා කියන්න බලන්න කවුරු හරි ඍණ 4.5 එන්න ඕනේ කොතනද? පූර්ණ සංඛ්‍යා නම් ගැටලුවක් නැහැනේ 4.5. හතරයි පහයි මැද. හරියටම හරි. හරියටම හරි. ඔන්න අනිත් අය මතක තියාගන්න. 4.5 හරි මැද. හැබැයි මොන 4.5ද පුතේ? ඍණ 4.5 හරි මැද. 4 ධන 5 නෙමෙයි ඍණ 4 ඍණ 5 හරි මැද. ඇති අනිවාර්යෙන් ඉරි කෑල්ල. මොකද කොටු දෙක දෙකනේ ගත්තේ. ආන්න එතන ඔයා ගෝලේ අඳින්න ඕනේ. මොන ගෙඩියක්ද? එළවටු එහෙම නෙමෙයි. තිබ්බටු. මේ ප්‍රමාණය හිතා ගන්න එහෙම කිව්වේ. ඒක ඊ. ඕන ඊ. හරි ඊළඟට F කියන්නේ ධන එකහමාර. කොහෙද ලකුණු කරන්නේ? ධන 1යි 2යි 3යි 4. ඔව් පාන් ගත්තොත් නම් පාන් එකහමාරයි කියන්නේ අපි නේද රාත්තලකුයි භාගයක් නේ. ඒක හරියට තේරුම් ගන්න නිවැරදි තැන. සමහරවක 1යි 2යි මැද තියෙන්න ඕන එක 0.1යි 4යි ලකුණු කරනවා නේද? එහෙම වුණොත් වැරදි. හරි එහෙනම් 1යි 2යි හරි මැද. ඒක F අකුර. ගොඩක් දුරින් අකුර දැම්මොත් ඊතලයක් ගහන්න ඕනි. ළඟීම දැම්මොත් ඕනේ නැහැ. ඒක එක විදිහට ගැටලුව වලදී ලැබෙන්න පුළුවන් ඔයාලට. ඊළඟට G කියන්නේ ඍණ 3. මෙන්න මෙතන නේද? ඍණ 3 නෑ අනිත් පැත්තේ. ආ මට වැරදිලා. එහෙනම් මේ පැත්. ඕන්න හරි. නෑ අර සරල රේඛා. හරි තමයි හරි තමයි. ඔය දැන් ආන්න එහෙම දැන් යාළුවෝ ඉස්කෝලේ එහෙම මේ වගේ පිස්සු නටයි. පොඩ්ඩක් බලන්න ඈ. කියා දෙන්න පාවුනේ. ඒගොල්ලන්ට හරියටම කියලා දෙන්න මෙන්න මෙහෙමයි වෙන්න ඕනේ කියලා. එකපාරක් දෙපාරක් කියා දෙන්න. ඉතින් වැඩි අහන්න නැත්නම් අතහැරලා දාන්න. නේද? ඔච්චර කොහොම වුණත් ඔයා බලන්න පන්තියේ යාළුවෝ මේ සමානව ලකුණු කරන්නේ. සමහර බෝල එක එක සයිස් සමහර ඒවා උඩින් තියනවා සමහර ඒවා යටින් තියනවා නේද? ඍණ මේ විශේෂයෙන් මේ ඍණ ලකුණු කරද්දි ඍණ තියෙන ඒවා ඔයාලට දෙනවා අඩුයි සාමාන්‍ය හරිද ඍණ දෙන ඒවා දුන්නොත් එහෙම පැත්ත මාරු කරගන්න ඍණ එක මෙහෙ තියෙන ඕගොල්ලන් හරි මම එකයි ඔයාලට මේ මුලදිම මේ ඍණක් කියලා දුන්නේ හැබැයි ඔයාලට විභාගෙදි ඍණ තියෙන ඒවා දැනට ඉන්නේ නැහැ ලකුණ අවුද්ද වගේ තමයි බොහෝ දුරට හම්බ වෙන්නේ හොඳේ නමුත් දැනගෙන ඉන්නේ හරියට දන්නවනේ තෝ ඍණ පැත්තකුත් තියෙනවා කියලා හරි ඊළඟට තියෙනවා ධන 3.5 ඒක ධන කියලා දාලා නැහැ කවුරු අතරේද? ධන 3යි ධන 4යි අතර මැද මේ පැත්තේ නෙමෙයි නේද? නෑ. එහෙනම් 3යි 4යි. ආ මේක G කියලා දාන්න. බලන්න අඩුපාඩු පේන හැටි නේද? එමුනේ වෙන්න ඕනේ ඔන්න H. හරි. දැන් ඔන්න අමාරු මේවා ලකුණු කරපු ඔයාලට ඔයාලගේ මට්ටම මේවා හරිම ලේසියි ඈ. ඔයාලට තියෙන්නේ මේ බිඳුවෙන් අනිත් පැත්ත විතරයි. හැබැයි මූලික ටික සේරම ඔයගොල්ලෝ දාන්න. දැන් ඉතින් ඒ කියනකොටම ඔයාලා දන්නවා තව එකක් දෙන්න තමයි මම හදන්නේ කියලා නේද? ආ මෙන්න මේ ටික ලකුණු කරමු තුන්වෙනි එකට. ඔන්න දැන් හොඳට හිතන්න වෙයි ඈ. අන්න 23. A කියන්නේ 23යි. B කියන්නේ 24.5. දැන් හිතන්න ඕනේ කොහොමද ලකුණු කරන්නේ කියලා. C කියන්නේ 26යි. D කියන්නේ 27යි 2න් 1යි. ඔන්න සංඛ්‍යා රේඛාවක ABCD ලකුණු කරන්න ඕනේ. දැන් හොඳට හිතන්න අඳින ගමන් රේඛාව අඳින ගමන් හිතන්න මම රේඛාවේ මොන මොන මොනවද ගන්න ඕන. හැබැයි කිසිම එකක දුර වෙනස් වෙන්න බෑ. සෑම ඒකක දෙකක් අතරම සෑම අර සිරස් අතර ගන්න ඉරි කෑලි දෙකක් අතරෙම
සමාන දුර තියෙන්න ඕන කොටු දෙක දෙක නම් දෙක දෙක තුන තුන නම් තුන තුන එක එක නම් එක එක එතකොට කොහොමද පුතාලා දැන් සංඛ්‍යා රේඛාවේ සංඛ්‍යා කොහොමද තෝරගත්තේ? කීයේ විතර ඉඳන්ද පටන් ගන්න? 20 ඉඳන් 29ට. ආ 20 ඉඳන් 29ට පුළුවන් නේද? පුළුවන් සර්. හරි හරි. එතකොට ඒ කියන්නේ 23යි මේ විදිහට. B කියන්නේ 24.5. එතකොට 24 සහ 25 හරියට. A කියන්නේ 26යි. D කියන්නේ 27.5. ඒ කියන්නේ 27යි 28යි ඕන විදිහට ලකුණු දෙන්න ඕන. ඉතින් මේකේ පුතේ මේ දැන් ඔයාලා අඳින්න ඕනේ නැහැ, දසමත් පුළුවන්. හරි, දසම පාඩමෙන් අපි තව ඉදිරියේදී කරනවානේ. මේකේ දසම පුළුවන්, ඊළඟට දැන් 100, 200, 300 කියලා පුළුවන්. ඒ විදිහට ඕනම විදිහකට මේ සංඛ්‍යා රේඛාවේ සංඛ්‍යා ලකුණු කරන්න පුළුවන්. ඒකත් ඔයාලා මතක තියාගන්න. මොකද තව ටික දවසකින් ඔයගොල්ලෝ කාටිසිය තලය කියලා එකක් ඉගෙන ගන්න. දැම්ම නෙමෙයි ජනුදි. තව ටික දවසකින් ඈ. ඕ ජනසිරි නිදි අපි පන්ති නවත්තමු ඉක්මනට. දැන් මූලික ටික හරි. දැන් ඊට පස්සේ තියෙන ඔයාලට දැන් ඔයගලන්ට මේ පොත තියෙනවද? පොතේ අච්චු පොත තියෙනවද? ඔව් සර්. ඔව්. එතකොට මෙතෙන්දි තව කාරණාවක් තියෙනවා. මේ මේ විදිහට සංඛ්‍යා රේඛාවේ ලකුණු කරලා තියෙන ඒවා මොනවද කියලා ලියන්නත් ඔයාට එන්න. එතකොට සංඛ්‍යා රේඛාවේ ලකුණු කරලා තියෙනවා මේ විදිහට විවිධ අකුරු දාලා. එතකොට ඔයා ලියන්න ඕනේ A කියන්නේ කීයද, B කියන්නේ කීයද කියලා. එහෙම ලියන අවස්ථාවක් තියෙනවා. අපි චුට්ටක් පොත බලමුකෝ.
එතකොට ඒ ටික කරලා අපි ඊළඟ දවසේ ඉදිරියට යමු. දැන් මේ තියෙන මේ විවිධ ගැටලු වල මකනේ දිග, ඊළඟට පැන්සලේ දිග, පෑනේ දිග කියලා විවිධ ක්‍රම වලින් ඒ වගේ ගැටලු නිර්මාණය කරලා තියෙනවා. දැන් මේ තියෙන උෂ්ණත්වය මේ ඒ නගරයේ උෂ්ණත්වය, බී නගරයේ උෂ්ණත්වය දැන් පේනවද මෙතන මේ 0.8 කෙලිම 8ක් ගිහිල්ලා තමයි දාලා තියෙන්නේ 8 කියලා. ඊළඟට 16, ඊළඟට 24. එතකොට මේ අතරේ ඔයා දැනගන්න ඕනේ 1 2 3 4 5 6 7 ඒ ටික තියෙනවා. හරි? මේ විවිධ ගැටලු වල විවිධ ක්‍රමනේ තියෙන්නේ. ඔය තියෙන්නේ ඕන දැන් ඍණ සංඛ්‍යාව පටන් ගන්නවා. ඍණ සංඛ්‍යාව මෙතන මේ හරියදී තමයි කියලා දෙන්නේ. බින්දුවයි ඍණ එකයි විතරයි මෙතෙන්ට කියලා දුන්නේ. මොකද නැත්තම් අපි අයියල වරද්ද ගන්න හින්දා නේද? ඊට පස්සේ මේ දාන පිළිවෙල දාලා ඔන්න ඍණ සංඛ්‍යා ටිකත් යා දීලා තියෙනවා. හරි. ඔය තියෙන ඍණ සංඛ්‍යාව. ඒවා ඍණ නිකිල, තව ධන නිකිල ඒ විදිහට තියෙනවා. මේ අපි කතා කරපු කොටස් ටික ඔක්කොම මේකේ තියෙනවා. දැන් තියෙනවා පහත දී ඇති සංඛ්‍යා රේඛාවේ ලකුණු කර ඇති සංඛ්‍යා ලියන්න. දැන් මේකේ අකුරක් නැහැනේ. එහෙනම් නිකම්ම සංඛ්‍යා ටික ලියන්න ඕනේ. කියන්න බලන්න පළවෙනි එකේ මොනවද සංඛ්‍යා ටික? අකුරු තුනක් දාලා තියෙනවා. පී මගින් නිරූපණය වන අගය කිව් මගින් අවශ්‍ය වැඩි විතරක් සංඛ්‍යා රේඛා අඳින්න හොඳට මතක තියාගන්න සංඛ්‍යා රේඛාව අඳින හැටි. ඊළඟට මේකෙදි තව විශේෂ දෙයක් තියෙනවා. මම ඔයාලට ආරම්භෙදිම කිව්වා මේ ඊතලේ තියෙන පැත්තට තමයි විශාල වෙන්නේ කියලා. ඊතලේ තියෙන පැත්තට තමයි සංඛ්‍යාව විශාල වෙන්නේ. එතකොට ඔයා තේරුම් ගන්න ඕනේ හැම වෙලේම වම් පැත්තේ තියෙන සංඛ්‍යාව කුඩයි. වම් පැත්තේ තියෙන සංඛ්‍යාව කුඩයි. අපි ඒක මේ බෝඩ් එකේ තියෙන ගැටලුවත් එක්ක කතා කරමුකෝ. හරි, දැන් බලන්න මේ බෝඩ් එක දිහා. මම මෙහෙම ලියනවා. A සහ B කියලා ලිව්වොත් කවුද මේ දෙන්නගෙන් විශාල? ඒ A මෙතන තියෙන්නේ, B මෙතන තියෙන්නේ. B. එතකොට මේ දෙක අතරේ සංසන්දනයේ නම කට ඇරෙන්න ඕනේ. පැහැදිලිද? ලොකු පැත්තට කට ඇරෙන්න. හරි. ඊළඟට මම ගන්නවා D සහ A. කවුද ලොක්කා? B. D. කට ඇරෙන්න ඕනේ කාගේ පැත්තටද? ඊට. ඩී පැත්ත මේ අතට ඇරෙන්නේ. ඕකම ලියන්න පුළුවන් අපිට උනම් මෙහෙමත් නේද? ඒ ඩී මාරු කරලා ලිව්වොත් ඒත් ඇරෙන්න ඕනේ කාට? ඩී පැත්ත. පැහැදිලිද? හරි. එතකොට මම දැන් මේකේ නැති ටිකක් අහනවා ඔයාගේ. ඔන්න දෙක තියෙනවා, ඍණ 8 තියෙනවා. දැන් හොඳට හිතලා කියන්න මේ දෙකෙන් විශාල සංඛ්‍යාව මොකක්ද? සංඛ්‍යා රේඛාව ගැන? හා, දෙක 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 නැහැ. එක දෙක ඇහෙදි දෙක මේ එතන අටක් තියෙනවා තියෙන්නේ. ඔව්, අටක් තිබුණාට ඍණාටනේ තියෙන්නේ නේද? එතකොට සංඛ්‍යා රේඛා ඔයාලා ඇඳපුවා බලන්න ඍණාට තියෙන්නේ තව ගොඩක් දුර බින්දුවට මේ පැත්තේ නේද? එතකොට දෙක තියෙන්නේ බින්දුවට දකුණු පැත්තේ. කියන්නේ මේ ඊතලේ තියෙන පැත්තේ තියෙන්නේ අනිවාර්යෙන් දෙක. එහෙනම් මේක විශාල සංඛ්‍යාව වෙන්නේ දෙක. එතකොට ඔබ කටහරලා ලියන්නත් පුළුවන්. සමහරවිට විශාල සංඛ්‍යාව ඇව්වහම ඒ විදිහට ලියන්නත් පුළුවන්. පැහැදිලිද? ජනදි තේරුණාද? ජනදි තේරුණා සර්. ජනුකි තේරුණා සර්. රයිට්. එතකොට ඔකට කියනවා සංඛ්‍යා සැසඳීම නැත්නම් සංසන්දනය කිරීම කියලා. දැන් මේ තියෙන්නේ අර අපි කියපේවා 6 11 සහ 13 යන සංඛ්‍යාවලින් සුදුසු සංඛ්‍යාව යොදා
ස්තන සම්පූර්ණ කරන්න තියෙන බලන්න 11ට වඩා විශාල සංඛ්‍යාව මොකක්ද තියෙන්නේ 13 13 තියෙන්නේ ඉතින් නේද ආයිලඟ එකට 11ට වඩා කුඩා සංඛ්‍යාව මොකක්ද 6 6 11ට සමාන සංඛ්‍යාව මොකක්ද 11 11ට සමාන වෙන්න පුළුවන් නේද 12 නේද හරි එතකොට ඒ වගේ විවිධ පුංචි පුංචි ගැටලු ටිකක් තියෙන. දැන් මෙතන මේ බලන්න අසමානතාවය කියන්නේ සමාන නැතුව මෙහෙම කට ඇරලා ලියන එක. ඒක විස්තර වෙන විදිහ තියෙනවා. දැන් මේකේ තියෙනවා 6 2ට වඩා විශාල වේ. බලන්න හොඳට තේරුම් ගන්න 6 2ට වඩා විශාල වේ. මොන පළවෙනි එක එහෙමයි තියෙන්නේ. 6 2ට වඩා විශාල වේ. ඔව් කියන්න. ඒක කට ඇරලා තියෙන ලොකු හින්දා නේද ඒක? අනිවාර්යෙන්ම කට ඇරෙන්නේ ලොකු පැත්තට පුතේ ඈ. ආ දැන් කියන්නේ ඊළඟ එක කොහොමද කියන්නේ? 25 12ට වඩා විශාල වේ. 12ට ඊළඟ එක 4 බිංදුවට වඩා විශාල වේ. ඊළඟ එක 4 වෙනි එක 7 බිංදුවට වඩා විශාල වේ. නැහැ. එහෙම කියන්නේ වඩා 7 විශාල වේ. ඔව් අහගන්නකෝ. මම මේ රතු පාටින් කොටු කරලා තියෙන ටික පේනව නේද? එයාගෙන් තමයි අනිවාර්යෙන් පටන් ගන්න ඕනේ පුතේ. ඔයා කියපු එක වැරදි නෑ. නමුත් සම්මතේ වම් පැත්ත එක ගැනයි කියන්න ඕනේ. එතකොට ඔයා 4 වෙනි එක කියන්න ඕනේ කොහොමද? බිංදුව හතට වඩා කුඩා වේ කියලා. පැහැදිලිද? ඔව්. ඒ කියන්නේ මුලින් තියෙන සංඛ්‍යාව ගැන ඒවා කියන්නේ. මුලින් තියෙන සංඛ්‍යාව ගැන කියන්නේ. ඒක කුඩාද විශාලද? මුලින් තියෙන මෙන්න මේ සංඛ්‍යාව කුඩාද විශාලද කියලා තමයි ඔයා කියන්න ඕනේ. ඔක හොඳට මතක තියාගන්න. එතකොට වරදින්නේ නැහැ. එහෙනම් ඊළඟ එක කොහොමද කියන්නේ? 15 50ට වඩා කුඩා වේ. හරි එතම හරි. 6 වෙනි එක බිංදුව ඍණ 3ට වඩා වැඩි විශාල වේ. බලන්න කට ඇරිලා තියෙන්නේ. ඒක කොහොමත් අපි දන්නවනේ. ඍණ 3ට වඩා ලොකුයි බිංදුව. ඊළඟ එක 7 ඍණාට බැබැ ඍණ එකෙන් පටන් ගන්න ඕනේ. ඍණ එකෙන් 8ට වඩා විශාලයි. ඔව් ඍණ එක ඍණ 8ට වඩා විශාල වේ. ඇත්තටම ඍණ එක ලොකුයි ඍණ 8ට වඩා. ඍණ 8 ගොඩක් දුරින් තියෙන්නේ වම් අත පැත්තේන්නේ. බිඳුවට ළඟම ඉන්න කෙනා ඍණ 1. එයා තමයි ලොකු එතකොට. හොඳට මතක තියාගන්න මේක. ඍණ 1 ඍණ 8ට වඩා විශාල වේ. ඊළඟ එක ඍණ 6 ඍණ 2ට වඩා කුඩා වේ. හරියටම ඍණ 6 ඍණ 2ට වඩා කුඩා වේ. එතකොට ඔයා මතක තියාගන්න ඕන ඊළඟ දේ තමයි මම මේ කියපු එක නැවත සැරයක් මොකද්ද? හැම වෙලේම වම් පැත්තේ ඉන්න කෙනා ගැන තමයි කියන්නේ. එයා කුඩාද විශාලද කියලා විතරයි කියන්නේ. මේ රතු පාටින් කොටු කරලා තියෙන වම් පැත්තේ එක්කෙනා. එයා කුඩා වේ නැත්නම් එයා විශාල. එයා ගැන කියන්නේ. අනිත් එක්කෙනා 90 තමයි එයාගේ විශාල කුඩා බව තීරණය වෙන්නේ. හරි? ඒකත් මතක තියාගන්න. මෙතන එක උදාහරණම් දීලා නැහැ වගේ පේන්නේ. එතකොට දැන් ඔයාලා මේ ගැටළු ටික ඔක්කොම හදලා තියන්න. දැන් මෙන්න මේක හරිද වැරදිද කියලා අහනවා. දැන් බලන්න. පළවෙනි එකේ කියනවා ඍණ 5 ලොකුයිලු ඍණ 8ට වඩා. හරිද වැරදිද? මොකද හිතන්නේ? හරි. හරි. පළවෙනි එක හරි. දෙවෙනි එක හරි. ඔව් දෙවෙනි එකත් හරි. ඒකට උරට වඩා ඍණ 2 ලොකුයි. තුන්වෙනි එකත් හරි නේද බලන්න. නැහැ. ඔව් තුන්වෙනි එක වැරදි නේද? ඍණ 7 වඩා දුරින් වම් අත පැත්තේ ඉන්නේ. තුන්වෙනි එක වැරදි. හතර වැරදි. වැරදි. ඔය දෙක සමාන නම් එක දෙක තියෙන්නේ බෑනේ. 8ට වඩා විශාලයි ඍණ
ඔව් 8ට වඩා විශාලයි ඍණ 9 වැරදි නේ අන්තිම එක හරි නෙමෙයි වැරදි අන්තිම එකේ බලන්නකො ඍණ 4 කොහෙද ලොකු වෙන්නේ 6ට වඩා මේකට සංඛ්‍යා රේඛාව දිහා බැලුවොත් සංඛ්‍යා රේඛාව හිතින් මවාගත්තොත් අපිට ලේසියෙන්ම තීරණයක් ගන්න පුළුවන්. හරි? දැන් ඔන්න බලන්න මෙතන තියෙනවා මීනාගේ වයස, සීතාගේ වයස, රාණිගේ වයස. හරි? ළමයින්ගේ වයස අවරෝහණ පටිපාටියට ලියා දක්වන්න. ඉස්සෙල්ලම ලියන්නේ කවුද? අවරෝහණ. රාණි රාන් ඊළඟට සීතා සීතා අන්තිමට මීනා නේ මීනා ළමයින්ගේ නම් වයස අඩුවන පිළිවෙලට ලියා දක්වන්න මීනා සීතා රාණි වයස අඩුවන පිළිවෙල දැන් අපි කියපු එක නේද මීනා සීතා රාණි නෑ වයස අඩුවන පිළිවෙලට නේ ඒත් ඒක වෙන්නේ වයස අඩුවන පිළිවෙලට කියන්නේ ලොකු එකේ ඉඳලා පොඩි එකට නෙමෙයි. ඒකම නේද? ආව්. වයස වැඩි වෙන පිළිවෙලට කිව්වොත් නේද මීනා සීතරාණි කියලා ලියන්නේ. ආ. ආ එහෙනම් අඩු වෙන පිළිවෙලට රාණි සීතා මීනාමයි නේද? වැඩිම අල්ප ළමයා කවුද? රාණි. රාණි. බාලම කෙනා සීතයි. නෑ මීනා. මීනා. හරි. එතකොට ඔන්න ඔය වගේ ගැටලු නිර්මාණය කරන මේ තියෙන උෂ්ණත්වය මං කිව්වේ ඍණ තියෙනවා කියලා මේ පීකින් ටෝකියෝ නවදිල්ලි මෙල්බර්න් නෑ මෙහි ඍණ උෂ්ණත්වය තියෙනවා පේනවද මේ ඒ රටවලද සර් ඔව් එනේ ඒව නගර නේද දැන් ජපානයේ ටෝකියෝ එහෙම තියෙන්නේ නේ නවදිල්ලි තියෙන්නේ ඉන්දියාවේ නෑ නෑ නවදිල්ලි තියෙන්නේ ඉන්දියාවේ පුතේ මෙල්බර්න් තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ නේද ඒ කියන්නේ මේ අග නගර ප්‍රධාන ටවුන් නේද? ඒ රටවල් වල තියෙන ප්‍රධාන නගර මං හිතන්නේ. අපේ ලංකාවේ තියෙන ප්‍රධාන නගර. මොකක්ද ලංකාවේ? කොළඹ? ආ කොළඹ අග නගරයි. දම්බුල්ල? දම්බුල්ල තියෙන නගරයක් නේද? හරි. එතකොට දැන් මේ අතරේ තියෙන නිකිල හොයන්න මේ ඇහුවොත් මේ වගේ දැන් ඍණ ධන 6යි ධන 10යි අතරේ තියෙන නිකිල කියලා ඇහුවොත් 7 8 9 මේ කොටස් ටික හොඳට කියව ගන්න හරි ලේසි මේ ටික මේ වගේ විවිධ ගැටලු ඉදින් නිර්මාණය කරනවා දැන් ඔය අපි දන්න මූලික කාරණා ටික පාවිච්චි කරලා විවිධ ගැටලු නිර්මාණය කරනවා හරි එහෙනම් ඔයාලා ඊළඟ දවසේ අපි අවුරුද්දෙන් පස්සේ සම්දන් නැහැ අපිට ලබන ඉරිදා අපි තියන්න බලමු ඔයාලට හැමෝටම සම්බන්ධ වෙන්න පුළුවන් දැන් අද ලිසාරත් නැහැනේ නේද කීප දෙනෙක් අඩුයි අද මේ අපි ලබන සතියේ තියන්න බලමු ඔයාලා කොහොම හරි මේ ටික කරලා තියන්න ඔක්කොම අච්චුපොත් තියෙනවනේ හැමෝටම මේක කොච්චර කොහොම කිව්වත් අමතක වෙනවා ටික දවසක් යද්දී පොත තියෙනවනේ මම PDF එකක් දාලා ඇති මම හිතන්නේ group එකට නැත්තම් ඒක බලලා කරන්න පුළුවන් නේ හරි වෙන මොනවද ගැටලු තියෙද දැන් ජනුදිට එහෙම තියෙන ලොකුම ගැටලු තමයි නිදිමත ඒක දැන් නිදා ගන්න එපා ඉතින් හරි එහෙනම් අපි අදට නවත්තමු පුතේ එතකොට මොන බටුද සංඛ්‍යා රේඛාවේ ගහන්නේ තී බටු ආ ඒක හරි මැදින් දෙපැත්තට එන්න ඕනේ උඩට භාගය යටට භාගය එන්න ඕනේ පටකියක් උඩින් තියන්න බෑ වැටෙනවනේ යටින් තියන්නත් බෑ වැටෙනවා ලස්සන්ට පිළිවෙලට සමාන දුර තියෙන සංඛ්‍යා රේඛාව තියෙන්න ඕනේ. සමහරු දාන්නේ දකුණු පැත්තට විතරයි ඉතලේ. දෙපැත්තටම ඕනි නේද? නෑ නෑ. එහෙනම් දකුණු පැත්තට විතරයි. දැන් කොහොම හරි ඔයාලා පාරේ තියෙන කඩදාසියක් හොයා ගන්න එපා දෙපැත්තටම ඉතල දාලා තියෙන. ඊට පස්සේ මගෙන් අහන්න එපා මේ බලපිය මේ දෙපැත්තටම දාලා තියෙනවා කියලා. එහෙම තියෙනවා. එහෙම තැන් තියෙනවා. මම කිව්වේ කිලෝමීටර් කණු ගැන. නේද? කිලෝමීටර් සමහර ඒවා එම් තියෙනවා කැපිටල් එක. වැරදීනේ ඉතින් ඒක අපිට කරුණු කණු ගලවලා අපි හදන්නේ ඇයි ඉතින් නේද? ඒ තැන් වලට ඉගෙන ගත්ත නැති තැන් කට්ටිය ඉතින් මේ ගියහම ඔහොම ප්‍රශ්න එනවා. හරියට ඉගෙන ගත්ත නැති භාගයට දැනගත්තයි ගියහම ඔහොම ප්‍රශ්න එනවනේ. ඒකයි හේතුව අපිට ඒක වෙනස් කරන්න යන්න බෑ අපි හරි දේ ඉගෙන ගමු හරි
එහෙනම් ඔයාලා මේ සංඛ්‍යා රේඛාවට අදාළ කොටස් ටික කරලා තියන්න. ඊළඟට අපි දැන් අපේ ගණුදි නේද? ගණුදි ජනුදි පහ වුණා එකතු වෙනකොට අපි මේකේ මුලින්ම සංඛ්‍යා රේඛාව අපේ පරිසරය දකින්න පුළුවන් අවස්ථා තමයි කතා කරේ. මුලින්ම එහෙම ටිකක් මම ඒක ලියාගත්තා. ආ ලියාගත්තද? ජනුදි හිටියම නෑ නේද ඒ ටිකට? අපි අන්තිම වශයෙන් කියමු ලියාගත්ත කීපයක්. ආ යවන්න. හා නිකමට කියලා නවත්තම් පන්තිය සංඛ්‍යා රේඛා කොහෙද එතකොට දකින්න තියෙන්නේ? කියමු එක එක කෙනා. ආ සිලින්ජරය. තව රූල නුසරාවේ. අපි රූල කියන්නේ නැතුව සරල ධාරය කියමු. හරි. මිනුම් සරාව. හරි. තව මීටර් කෝදුව. මීටර් කෝදුව. ප්‍රමාණේ. ප්‍රමාණේ. අයියෝ ජනුදි පොඩි කාලේ අර බර කිරන්න තිබ්බේ තරහදියක් උඩ. ඒකෙත් තියෙනවා. තව ඔරලෝසුව. ඔරලෝසුවේ තියෙනවා. ඔගොල්ලෝ යන්නේ වාහන වල කොහෙද තියෙන්නේ? සීට් එකේද? වේගමාන. ඔව් බයිසිකල් වල තියෙනවා. වේගමාන තියෙනවා. ඊළඟට පෙට්‍රල් කොච්චර දිනනවද කියලා වැටෙනවා. ඩිජිටල් නොවේනේවා මේ කතා කරන්නේ. ඊළඟට ඔයාලා හුලං ගන්න එකේ තියෙනවා මොකේද? පොම්පේ. හරි ඒකෙත් තියෙනවා තමයි ඒ හුලං ගහන එක. හුලං ගන්න එක. ෆෑන් එක ඔය තියෙන ෆෑන් එකේ වේගය අඩු වැඩි කරන්න තියෙනවා නේද? වාහන වලට හුලං ගන්න පොප්පෙත් තියෙනවා තමයි. ඉතින් අර මේ ලොකු වාහන වලට හුලං ගන්නකොට එකින් ප්‍රමාණي බලනවනේ නේ. හරි. එහෙනම් ඔය හැමතැනම සංඛ්‍යා රේඛා දකින්න පුළුවන්. ඔව් කියන්නේ. අර සෙඩ් වල තියන්නේ අර තෙල් ගහන්නේ. අන්න හරි. ඒවැය තියෙන හැබැයි ඩිජිටල් නේද ගොඩක් වෙලාවට ඒක. දැන් අංකනේ වැටෙන්නේ. එහෙම තියෙන තැනුත් තියෙනවා. මේ يعني හුලං එහෙම ගහන තැන් වල තාම තියෙනවා. ඩිජිටල් ඒවා අඩුයි. හරි හරි. ජනුදි මෙන්න නිදා ගන්න හදන්නේ. හරි. අපි එහෙනම් අදට නවත්තනවා. ඔයාලා මේ වැඩ ටික කරලා තියන්න අපි ඊළඟ දවසේ කතා කරමු ඒක ගැන. හරි. එහෙනම් සියලු දිනාටම ආයුබෝවන් සුබ නව වසරක් වේවා. පරිස්සමෙන් ඉන්න රතිජ්ජ අවුරුද්දක් වේවා. රතිජ්ජ මස්සට කමන්නේ. ඉනිපෙට් ඒසි කරන්න එපා රතිජ්ජ. ඔගොල්ලෝ කරන්න යන්නේ නැහැ. පහුගිය කාලේ එහෙම වෙලා තියෙනවා. හරි හරි. ඊට දිනාටම සුබනාගතයක්. අපි එහෙනම් අවුරුද්දෙන් පස්සේ හම්බෙමු. ආයිබෝවන්. ආයිබෝවන්.